අයිබෝන් ඔබ හැමට අද ජයක්‍රාහහි දවසක්වේවායි කිය පාර්ථනා කරනවා විශේෂයෙන්ම ඕනෑම කෙනෙකුට දිනන්න පුළුවන් හැබැයි දිනිය යුතු අරමුණ ෆෝගස් කළ යුතුයි. එවිට දිනය හැකයි මාර්ග විවර වෙනවා ඉිෙන ධනාත්මක සිතුවිල්ලත් ඔස්සේ අද දවසේදීත් සිව්ධ සාරම්ම කරන්න අයිසූ ධනම් වන්නේ අදත් සූපුර දවිදිහට අපේ මැදිියයට ඇවිල්ලයි ො ප්‍රවීනවාතවේදී විදෙස් පුවත් විශ්ලේෂක ප්‍රසාාත් කවෂල ගන්කොට මහත්මය අයිබන් ප්‍රසයිබෝ. ඉක්ම යානවා අදවසේ වැටසටහනේ පෙළගැස්මට ොනවද කතා කරන්න සූදානම් වෙන ප්‍රධහන මාර්ථතුකා කියියන කාරණය පිඳව අවදධන යමු කරලා න් අනතුරුව ඒ පිළිොඳ වඩා පුළල්ුව කතාරම. රුසියාව හා යුක්්‍රේණය විශේෂෙන්ම යුධමය වාතාවරණය පිළිබඳව අපි නිරන්තරෙන්ම කතා කරනවා මෙ වෙනකොට ඔවුන් නීති මේය සටනකටත් එකතු වෙලාතියනවා එකන තමායි අපි මුලින්ම කරන්න සූදානමන විශේෂෙන්ම තමට එරෙහිව යුක්ක්‍රය විසි පණවාඇති නඩවා කිවත දමන් ලෙසට රුසියාව ජාත්‍යන්තර අධිරයෙන් ඉල්ලිීමක් කර තිබෙන පුවත කද විදේශ මාධ්‍යය තුලින් දකගන්නට ලැබුණ ප්‍රසාත්. ඔහ ඇතරම යුක්්‍රයෙන් යුද්ධේ අතුරු කතාහි පැ ගද අපේ මූලික අවද්ධහරයට ලක්වෙනවා එකත් තමයි අන්තර්ජාතික හේගහි අන්තර්ජාතික අධිකරණය හමුවේ පවතින්න මේ නීතිමය සටන. මේකත් බොහොම බරපතල ගැටුමක් යුග්‍රේණයත් රුසිියාවත් අතර දෙපාර්ශවයේ නීතිවේදී අතර ලොකු යුද්ධයක් පවතිනවා මේ වෙනකොට හේගහි එක් පැත්තකින් යුක්‍රේණය රුසිාවට එරෙහිව නඩු පවරලා තියෙනවා මේ යුක්‍රේණය ආක්‍රමණය කිරීම සම්බන්ධය. අනි පැත්තෙන් රෘසිාව යුක්‍රේණයට එරෙහිවට කරුණ දක්වල තියෙනවා. රුසියාව ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතීන්ගේ රෙගුලාසි අනුව ජනසයිට් එකක් එහෙමත්න තම් මානව සංහාරයක් වැලක්වීමේ අරමුණෙන් කරන ලද ක්‍රියාන්විතයක්ද රුසියාවේ අර්ථ දක්වනොවා. එතැදි රුසිාව පෙන්නුම් කරනවා මේ. එක්සත් ජාතින්ගේ රෙගුලාසි අටතේ පවතිද මේ ජනොසයිඩ් රූලිං ජනුසයිඩ් ලෝ එක මෙතැන්දි පෙන්නුම් කරනවා. ඉතිං නමුත් යුක්‍රේණය සඳහන් කරන්නේ ජනුසයිඩ් කියලා මේ එමත තම් සමූහුව මිනිස් ගාතන කියන චෝදනාව සම යුක්‍රේණයට එල්ල කරන්නේ යුක්‍රේණය නැගෙනහිර පලාතේ ක රුසියාවට මයිමු නැගෙනෙහිරි යුක්‍රණය තුළ දස් දාහත රවුරුදදිල්ල කරපු යුද මෙෙයුම් සම්බන්ධෙන් තමයි මේ චෝදනාව එල්ල කරන්න. තොට මේ නැගෙනහිරි යුක්්‍රේණය ජීවත්වෙන බහුතරය රුසියානු සම්භාවයක් සහිත යක්‍රණ ජතිකයන් ඕන්ගේ අ භිලාශය යක්‍රේණය සමඟන්නට වඩා රුසියාව සග සම්බන්ධ වෙන්නට ඒ අනුව තමයි දැන් රුසිාවවිතා පහසුවෙන් නැගෙනහි යුක්‍රේණය අත්ත් කරගෙන දැ මේ යුද්ධේ දහුණු යුක්‍රේණයයක්ත් තවුන් සතුව පවතින ප්‍රදේශ අතිමහත් බෞතර සංඛ්‍යාවක්. එතකොට දැ මේ ක්‍රියාවලිය තුළ රුසියාව අපේක්ෂා කරන්න යුක්්‍රේණයේ රුසිියාවට අභිලාශයක් පවතින ඒ ප්‍රදේශය තමන්න ඇ දෙ තියාගන්න. එත දැ මේකට හේතු සාධක විද රුසිාව පෙන්වා දෙන්නේ. යුක්්‍රේණය ඕුවමනාවෙන්ම වාර්ගික රුසියානුවන් ඝාතනයේ යේදී සිටියා. එතකොට දෙදස් දාහතර අවුරුදුදිලා ක්‍රියාත්ම කරපු යුදමහෙයුම් වලින් විශාල වශයෙන් වාර්ගික රුසියානුජාතිකයන් නියගියා මේක ජනසයිටඩය කෙමත්තම් සමූහ මිනිස් ඝාතනයක් විදිහට රුසියාව අර්ථදක්වනොම්. තැන් අන්තර්ජාතික අධිකරණය තියෙන නීති බලරාමුව අනුව, මේ සම්බන්ධයෙන් කුමන තීන්දුවක් ලබාදී හැකි ප්‍රධාන වශයෙන්ම මේ යුද්ධය සම්බන්ධයෙන් තිීන්දුවක් ලබා දෙන්න පුළුවන්ද බැරිදි කියන කාරණය විශාල වශයෙන් සංවාදයට ලක්වෙලා තියෙනහ අන්තර්ජය එසත් ජාතින්ගේ අන්තර්ජාතික අධිකරණය තියෙන නීතිමය බල රාමුවන් වුව මේ යුද්ධය පිළිබඳ විවර්ෂණයක් කිරීමට අන්තර්ජාතික අධිකරට හැකිද මේ ප්‍රශ්නයසාකච්ඡාවට ලක්වෙිමේ තියෙන මේ එකත් ෂවසාභවිි පක්ෂව කරුණු ඉදිරිපත්වමින් තියෙන. නමුොදද මෙතන වාර්තාාවෙන ආකාරයට යුක්්‍රේණය යුද්ධයේ තියන නීතිමය වලංගුභාවය ඒැන යුක්‍රණ යුද්ධය සම්බන්ධයෙන් අන්තර්ජාතික අධිකරණය තීන්දුවක් ලබාදීම වෙනුවට මෙතැදි බලන්න යුක්‍රේන පර්ශවය ඉදිරිපත් කරලා තියනෙන චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට කළ හැකේ කුමක්ද කියනෙ එක ස්වා බැලි මයි කියන එක තමයි හක් නුරින් ලැබෙන වාර්තා සඳහන් කරන්න. එතකොටැ නඩු විබහගේ හරි එක හෙමත් නැත්තම් නඩු ගොඩක් කල්යන්න හැ තායික් මනින් තින්දු ලබාදන අන්තර්ාති අධිරය හම මොද මෙ තෙදී අපි ගත්තොත් එහෙම අන්තර්ජාතික අධිකරණය තරම රටවල් දෙකක් අතර තියෙන ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට කැ පුද්ගලානු බද්ධ තීන්දු ලබා දෙෙන් නැහැ. කැන පුදගලලානු බද් නඩු පැවරියෙන් නොහැකි එක අන්ර්ජාතික ආරවුලක් විසඳීම සඳහා තමයි විසඳීම තමයි කැන රටවල් දෙකක් හෙමත් අන්තර්ජාතික ආයතන දෙක අන්තර්ජාතික පාර්ශව දෙකක් අතර තියෙන ආරවුලක් විසඳීම තමයි මේ අන්තර්ජාතික අධිකරණය බලසීමාව තුළ එන්නේ. එතකො දැන් මේ සම්බන්ධයෙන් නඩු කිහිපයක්ම අන්තර්ජාතික අධිකරණය හමුවේ පවතිනවා. එකක් තමයි ඔ දැන් ඔය නීතිම ගැටලුව පවතින යුක්‍රණ යුද්ධය පපදනම් කරගෙන ක්දසුම් ස හතුලසටේ යුවල් ජනසයිට කන්වෙන්ශන් එකහමත් නම් අමඟර් කලික වගේ එක්ස ජාතින්ගේ සංවිධානය සාමූහික. සාමූම මිනිස් ඝාතන වැලැක්වීම සඳහා ප්‍රකාශයට පත් කරලා තියෙන ඒ සම්මුතිය මෙහිදී සැලකිලට ගැනෙනවා. ඊළඟට දෙදස් දා හතා අවුරුද්ධිදි යුක්‍රේණය අර රුසිාව ක්‍රිමියානු අර්ධද්‍යපය පවරා ගැනීමම් සම්බන්ධීින්. නඩුවක් ගොනු කලා තියෙනවා ඒඒහි ඒ පිරිිබඳව අවධානය යොමුවෙලා තියෙනවා. ඒවගේම මේ කාරණයේද රටවල් තිස් දෙකක් මේ වෙන හොට යුක්‍රේය වෙනුවෙන් පිෙනිස්ටෝ කියලා මාධ්‍යවල සඳහන් වෙනවා. යුක්‍රේ වෙනුවෙන් කරුණු ඉදිරි පත් කරන්න ඉදිරි දි කිරිපේ තුළ දැන් හිරිින්ේද එමත්තම ඩු විභාගයේදී රටවල් තිස් දෙකක් යුරෝපා යුරෝපය කලාපය ඇතුළු ටවල් ස් දෙ එකක් ඉදිරිපත් වෙනවා මේ ේ නඩුයි භාගේදී කරුණ දක්වන්නේ යගක්‍රණ පර්ශවය අනුව. මෙතෙද අපිට මතක් වෙනවා මේ පහුගේ මාර්තමාසයේදී මේ අධිකරණයෙන්ම තීන්දුවක් ලබා දුන්නා. රුසිියාවට යුක්‍රේණයේ ක්‍රියාත්මක කරෙන යුදම මෙහෙහිු අත් තිටුවන්න කියෙන. නමුත් එතන්දී රුසියාවේ අඩු තීන්දුව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන. ඒවැනි දැන්තර්ජාතික අධිකරණය තියෙන එක. ගැටලුවත් තමයිඒ නඩු තීන්දුැන පිළිජැනීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කික්ෂයම් පර්ශෂ ඒක තමයි මෙතර තියන ප්‍රදහන්නම ගැටලුවක් වෙන්නේ. මොකද එවැනි තත්ව කැතිකරගෙන තියෙන්නේ මේ බලවත් රටවල් විසිම තමයි. මේ මේ කාසීම ඉක් පැත්ව තමයි අපි ගතු ඇැමරි එක ඇසජනපදටයට හිව මේ තීන්දුවක් ලබාදුන්න ගොඩක්වෙලාට ඔුන්. ඒ ඒ සම්බාන්ධයෙන් පතිතර්කයක් ගොඩනගල ඒ තින්දු පිළිගැනින් ප්‍රතික්ෂේපකර. තෝගේ තත්වන් අපි දැක්ක ඉශ්වායේ විශව පලස්තින් ප්‍රශ්නයේදී අවස්ථා ගණනාවකදී මේ අධිකරණය අන්තර්ජාතික අධිකරණය තිීන්දු පිළිබඳව අියෝගෙට ලක්වවෙෙන තින් මේ එක්තරආකාරය ගැට්ලුවක්. ලෝකේ තුළ ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක නයිතික. මෙහෙයුම් කරන අයතනය විදිහට එක් සජාතිීන්ගේ අධිකරණය අන්තර්ජාතික අධිකරණය. එහි කියන බලසීමාවේ හිඩෙස් පිළිබඳව විශේෂෙන් අවධාන මන දැම් මේ හිටැස් පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙනවා. බලවත් රටවල් විසින් තමත මට අවශ පරිදි මෙතදිීත රසිාව යුග්‍රණයම එක පාවිච්ි කනව රුසිාවරය රුසියාව හේතී තියෙන. අඩල හොඩුම් පාවිච්චි කල්ලා මේ යම්මා කරින් තමන්ට වාදායෙක් ලෙස තර්කයක්ත්ම මෙතිදි ගොඩ්ඩාගන තිං දැන් කොහොමනත් තැ අන්තර්ජාතික බලපෑම දැ මේ වැනි අන්තර්ජති වේදිකාවල වැඩි බරක්තියෙන්න්නේ වැඩි වාසිදායක්තක්යයක් තියන බටහිර. මතවාදයට මොකද ඔවන් ජිසින් මේ සියල්ල මෙහෙවුන් ලබන් නිසා. එනිසා ඉදිරි කාලතුළ මේ දමශේම සිහත්වනි ද මේ නඩුතින්දු ලබාද යුතු. ඇඳුට අපිේ බලන්න පුළුවන්ක කොයි පැතර බරවේදය. දැනට අන්තර්ජාතික ස්වාධීන නීති නිරීක්ෂකයන්ගේැන අධිකරන නිීක්ෂණ ක්‍යාවලිවින්හිදන ඒවගේ අධිකරන වාර්තා කරණය යදන. මාධ්‍යවේදන් මේ සම්බන්ධයන් අදහස් තක්වල තියෙනව අන්තර්ජාතික මාධ්‍යස්ය බට දැක්ගන්න පුළුවන්. ඔවුන්ගේ මතය වෙන්නේ විශ්ලේෂනාත්මකෝ වැලීමේදී මේ ක්‍රියාවල සම්බන්ධ වැඩි බාසියත් යුක්‍රේණ පර්ශ් විටල මොකද රටවල් ගණනාවක් යුග්‍රණය සම්බන්ධයින් ඉදිරිපත්වීම තුළ යග්‍රේණ චෝදනාව ශක්තිමත් වෙනවා රසිාවට හිව කරන. කෝමනා ඉදිරි කාලය තුළ අපිට බලාගාන්න පුදුවන් මෙහි තියෙන නව ප්‍රවණතා කොහොමද කියලා දැ මේක කලින්ම යුධබහමියේ ගැටුමට අමතරව අපි දන්නවා පැති කියපයකෙන් රුසි අවසාහා යුක්‍රේයේය ගැත්. පැත්තික රජතාන්ත්‍රක විහර ගැත්න. ල්ලන්ට ආර්ථක මේ වශයෙන් ගැටනවා පිදන්ට කතා කරන්න බලාබෘත්මය වනි ප්‍රශ්නය හොඩ ඒවාගේම තමයි මේ නීති මේ වශයෙන් ගැටනා කරෙක් අනු අපිට පැහැදිලි ඔපේන්න තියෙනවා මේ අර්ුදේ ෂයා යුක්්‍රයෙන් අර්බුදය පැතිකට ගණනාවක් ඔස්සේ ගැඹරට විහිධී යන අර්ු දෙයක් බොට් පත්වෙලා තියෙනව කියන කාර. ්‍රන පර්ශවය තවත් නඩුවක් පළිඳවයි මේ අවධාන යොමු කරන සූදාන වන්න විශේෂම ධර්නය හනම සම්බන්ධයෙන් යුක්්‍රණය විසින් පෝලන්තේ ස්ලෝවැක අව සහ හංගේරිාවට නඩු පවරලා තියෙනවා. හෝ දෙ මේ මාධ්‍යවාර්තාවල දැක්වෙන ආකාරණයට මේකත් එක්තර ආකාරයක මේ සුවිශේෂී නීතිමය ගැටලුවක් බෝට පත්තුලා තියෙන කාරණය. තැන් අපිතා කලින් කතා කරේ අන්තර්ජාතික අපරාධ නීතියට යුධාපරාධ හා බැඳුණු නීතිදාමයක් පිළිබඳව. මේක කෙලිම් වෙලඳ වානිිජ ගැටලුවක් බවට පත් වෙලා තින කාරණයක්. අපි දන්න යුක්‍රණ යුද්ධයෙන් පස්සේ ච්ච ප්‍රධනම දෙයක් තමයි. මේ ලෝකයේ මුල්පෙලේ ධානය නිෂ්පාධකෙක් වෙච්ච යුක්‍රේණයේ ධාන්‍ය නිෂ්පාදන අන්තර්ජාතික වෙළඳපොලට යවාගන්න ඉඩක් නැතිවීම. මේකට ප්‍රධාන හේතුවක් විදිර පිටි සඳහන් කරන්න පුළුවන්. ඔය කළුමුහුද ප්‍රදේශයේ තියන ප්‍රධාන වරායවල් ඩේශා වරාය හැරුණුකොට අනෙක් සියල්ලම උසියානු පාර්ශවයට අතට පත්වී තිබීම. එදොැම් මේ වරයවල විශාල වශයෙන් ගොඩ ගැහල තියෙන ධානය තොග මේ සෙසු ලෝකට බාහිර ලෝකෙට ඇවීම යම් ආකාරිකින් ඉතාම මන්දගාමී ශරූපයකින් සිදුකෙරුණා ෘසියාවසාහයුක්‍රේණය අතර දහන්නේ ගිවිසුම පවතිද්ද. නමුත් ඒධාන ගිවිසුම අවලංගුණාට පස්සේ. රුසියාව මේ ගිවිසුමින් ඉවත් වුණනා මොකද ඒ ගිවිසු මේේ කොන්දේසී බටහි රටවල් විසින් නොකරණ බව සඳහන් කරමින් දට මේ ධාන්නක විසුමෙන් රුසියාාව ඉංගුණාට පස්සේ නැවත වතාවක් යුක්්‍රේණය සතුව මේ ධාන්‍යතුක පෞතිනවා. තැන් මේ කළු මුහදේඉන්දලා ඔය බොස්පරස් නාවි කල්ල ඔස්සේ කරන ධාන්‍ය ප්‍රවාහණය නතර වුණාට පස්සේ තැ මෙති තවත්කාරණයක් තියෙනවා පඉතාම දරුණු විදිහට මේ යුක්්‍රේණය රුසිය යුද්ධය පැවතුනත් යුක්්‍රේණය කෘෂිකාර්මික දශවල ක්‍රියාකාරිත්වය තවමත් බොහෝදුරට පවතිනව කියීනකාරණය මේකත් සනතන මොකද මේ යුක්කරණ යුද්දේ අපිගත්වොත් පසුබිය වසර පෙබරවාරිම අසිින්ද කරන්නේ දමුත් කන්න කහිපයක ධහය අස්වැන්න මේ වනට උක්රණය සතුව ලැබිලා තියෙනවා. දැන් මෙතෙදී ධානෙ ගොඩ ගැහීම යුක්කරේ තුන වෙලාතින දැන් යුක්්‍රේණයේ මේ සසිියල් අපනානය කරපු දාන්න. දැන් මෙ තිරිංගු සහ අනිකුත් ධහන්න්‍ය වර්ග විෂ සූරිය කාන්ත තෙල්, මේ දවල් විශහල වශයෙන් යුක්ක්‍රණය තුළ ගොඩ ගැසීමක් තියන අන්තර්ජාක මාධ්‍යවල මේ කාරණය දිගින්දිකටම පෙන්වා දී තියනවා එත ගොඩදැම් මේ ගොඩගැහීම තුළ යුක්්‍රණය මොකක්ද කරන්නේ ඔවන්ට යන එකම විකල්පය තමයි ගොඩබි මාර්ගෝස්සේ මේවා වෙනත් රටවලට ඇබීම. එතකොට සිද්ධමනේ මොකද ගොඩබින් මාර්ගය තමයි මේ අපි දකින්නේ පෝලන්තය හර හා නැගින්හිරි යුරෝපය වෙත ඇවීම. තක දැන් යුක්‍රේණ සඳධහන් කරන්නේ මේ හරහා අන්තර්ජාතික වඳ පොලට මේක නිකුත් කරවා වගෙන නමුත් එහෙම කරන්න ඉඩක් නෑ ඉතාම අපහසු කකාරණය මොකද මේ රටවල් ගාන කොස් ඇවිල ින් පපසු වාරයක්ක්යාගෙන යන්න වෙනඒ ඒදේ වෙනුවට වෙන්නේ ගොඩත් දුරට මේ ධාන්‍යය ඩැගිහිරි යුරෝපය තුළ ගොඩ ගැීම එතකොට මකක්ද වුණේ මේ නැගෙනහිනි යුරෝපා රටවල් පෝලන්තය ස්ලෝවකියාව හංගේරියාවඒවගේම බල්ගේරියාව සහ රෝමේනිාව කියන රටවල් ොල යුක්‍රේන ධානය තොග පිටින් ගොඩගන්න පටන්ගත්තා. එතකොට මේ රටවල ඉළඟට ක්‍රම ක්‍රමේෙන් මේ ධානය තො අන්තර්ජාතික වද පොට කිවට මේ රටවල දේශීවල්ද පොල්ටත් නිකුත්වන්න පටන්ගත්ත. හැබැයි මේ රටවලත් හන නිෂපානයක් තියෙනවා අපි මේ කතා කරනගටවල්ුවත් දාන නිෂ්පාදනයක් තිය තිරකු සහනනිකුත්්ධහන් නිෂපානය කරනවා දැන් මේකෙන් වුණේ ශාලවය නිුකේ ධානෙතතු නැගිර යරෝපය තුළ පවතිනවා ඒවා නගිල් ුරෝපේ දේශයවල්ද පොටනවා එතකොට දේශයවල්ද පොලට දහනයකුත් කරන ඒ කලාපේ ගොවීන්ට බරපතර ප්‍රශ්නයක් ඔවුන්ගේ නිෂ්පාදන අලවිකරගන්න බැරිතත්යක් කඋදාවෙලා තියෙන දැන් යුරෝපයේ තුළ තියන දෙයක් තමයි මේ ගොවීන්ගේ යුරෝපා ගොවි ගැටලු කියන කාරණය ඉතාම ප්‍රබල සංවේදී දෙයක් ඔවුන් ඉතා බලවත් ත අපි ගැතුත් ලංකාව ඉන්දියාවේ ඔය අපේ මේ ආසියානුලාප ගොවීන්ගේ බලපෑම් ක්‍රියා කලාපේට වඩා සියදහස්කුණය ප්‍රබලා ය යුරෝපාරටවල ජපානේ ගොවින්ගේ බලපෑම් කාරි ක්‍රියා කලාපේ උුන් යම්මාකාරයකින් ඒ වෙෙළඳ පොල ආධිපත්යක් පවත්වාගන්නට ගොවි සංවිධහන වලට හැකියාව ැබිල තියෙනම් ැන් මේ ද ලාබධානය නැගැෙන යුරෝපා රටමල අපිෝ කියපු රටමවල් ටිකේ වෙළඳපොලවල ගොඩගැහෙද්ද මේ ගොවි සංවිධාන මේ වෙනකොට විරෝත්තා කරන්න පටගරත ය යුරෝපේ ගො විරෝත්තා කියන්නේ ොහොම තැමවස් ොහො පච්ඩ කාරය ඔඋන් කරන්න ගොඩක්ලාම ටරෙක්ටර්රෝය අස්වන් වනනයන්ත්‍ර ගෙනල්ල පාරවල් අවහිර කල්ලා ඒවාගේ මටමතක අවස්ථාවක මේ කිරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඔය නිදරලන්ත ඇතු රටවල් ගනාවක කිරි ගොවන් එකතු වෙලා ඔුන්ගේ කිරි අරි ඉතුර වෙච්ච කිරිගෙනල පාරය හලල මහ විනාසයක් සිද්ධ කරා මේ බොහොම ගැටුම් කාරරිතත්ය නිර්මාණය වන. දැ මෙතැන්දි තේවගේ රත්යක් වෙලා තියෙන්න්නේ පෝලන්තය හංගේරිියාව ස්ලොෝවකියාව බල්ගෙරිය වගේ රටවල මේ ගොවිසං විධාන මේ වෙන කොට ඔුන්ගේ වර්ජන සහ විරෝධතා අවිය අමෝරාගෙන තිබෙනවා. දැන් මෙතැන්දි යුරෝපා කොමිසම තීන්දුවක් ලබාදිලා තියෙනවා මේ මේ මාස පල්ලස්වීන්ද ඉන්න නැවත මේ දැන් තාව කාලික තහනමක් මේ රටවල් විසි යුග්‍රේණ ධානය සඳහා පානමවල තිබන දැ මේ වෙනකොට යුරෝපා කොමිසම තීන්දු කරලා තියෙනවා මේ තාවතාලික තහනම ඉවත් වයුතුයි කියලා. දැන් තෙන්දිී වනේ මොකද්ද දැන් මේ තහන විවත් කරන්න අවසා එකඟ වනේ රටවල් දෙකක් විතරයි. බල්ගේරියාව සහ රුමේනිියාවකින් රටවල් විතරයි එතකොට හංගේරිියාව පෝලන්තය සහ ස්ෝවේකියාව කියෙන් රටවල්. ඉන්ඩිවිුවලි ක යුරපා සංගමය රහණමේ ඔවුන්ගේ නීතිරීති ක්‍රමය අනුව තැම් එක යුරෝපා සංගමේ තියෙන ප්‍රතිපත්තිවලට ඇම්කිෙසි ආකාරයක අභියෝගැක් කෙල්ල වෙනවා. මොකද මේ තීන්දු තීරණ ගැනීම සියල්ල යුරෝපා ක්‍රමවේදය තුළ සිදුවී යුතුයි. නමුත් මෙතැන්දි මේ රටවල් කියන තමන්ගේ දේශී ගැටලුසාගතත්වය සල කළබල්ල ස්වාධීන තීන්දුවක් ගන්නට මේ රටවලට හැකි ඒය අනුව ඒ ස්වාධීන තිීන්දුව ගන්නවා තවදුරටත් යක්්‍රේණ ධානය මරටවල දේශය වෙලඳ පොට් නිකුත්වීම අවහිර කරමින් නීතිමය ක්‍රියාකාරිත්වය අදිගටම කරගෙනයන් ද මේ තීන්දුවටය රහිව තමයි යුක්්‍රේන රජය යුරෝපාධිකරය හමෝට ගිහිල්ලතිය. හැබැයි මේක ලේසි වෙන්නෑම් දැ අපි දකින්නේ මේ යුක්‍රයණය යුද්‍යත්තෙක මතු වෙලාතින අතුරු අර්බුද. මේ නිසා තමයි යුරෝපා ආණ්ඩුවල්ට එන්න එන්න මේ ජනතාවගෙන් විරෝතා එල්ල වෙන කොහෙවත් නති යුක්‍රයණ යුද්ධයකයට මැහත් වෙලා මේ ඒ රටවල මිනිස්සුන්ට දැි දන්න වද්ධමනේ හෙළගීරක බඩුමි හෙගිල්ලතින. මදිවට දැන් ගොවීන් වගේ විවිධ කණ්ඩායම්වලට දුෂ්කරතාවලට මුණ දෙන්න වෙලා තියනවා. මේ නිසා මේ බලපෑ මෙල්ල වෙනවා. යෝබයිද තියන ලොක අභියෝගු තේකතමයි කියැන ුක්්‍රේ ුද්ධයට විශල වසම මේ රටවල් මුදල් පොම්ප කරන ුන් සම්පත්වැෑ කරනවා. තොර ඒවයි අවසන් මලගෙවන්න වෙන්නේ ඔය පල්හමටම ජනතාවට. ඔක්තමයි දැන්තියෙන ොකුම ගැට්හු ජන මේ යුරෝපා ආන්්ඩු අන්තර්ජාතික දේශපාලනිිකවය වශයෙන් ගන්නා වූ ඔන්ගේ ආයෝජනයක් විදිර සල කලා මේ යුක්්‍රේනම යුද්ධයට මකද රසියාවෙන් එල්ලවන අභියෝග. ිටතු දකීම් සඳ රුසියාාව දුර්ුවල රීම අන් යුරෝපයේ යනාගත් ශක්තිමත් භාවයට කරෙන අයෝජනයක් නිසා වුන් විශාල වශයෙන් යුග්‍රණ යුද්ධෙ මුදල්ලා යෝජනය කරනු. තොැ ඒ එහි රිජුබලපෑම මේ වෙන කොට එල්ල වෙලා තියෙනවා ඒ සාමාජික රටවඩ සාමාජික රටවල්නට මේක කියැන තනිතනිව දරාගන්න සිද්ධ වෙලා තියන්නේෙ මොකද ඒ දේශීය වශයෙන් මතුවෙන ගැටලුවට මුහුණද දෙන්නේ රටවල්ලොට සිද්ධ වෙන. ඒක ඒ අර්බුදේතම මේ දකිින්ති මේකුඟගේ කතාගරන්න පුළොන් අද වැඩිපුර අපි කතාගර මේ මොකද මේ කාරණා දෙක මිතාම සංවේදී හින්දා ති අපි මෙතෙන්දී මේ තව කතාරන බොහොදේ තිබුණත් මේ සම්බන්ධය මෙත මේ නැවතීම තිත් තියලා ඉතිව කාරර්ණාවත යමුමුුණවර් මේ කාලය අ එක් හරවා කරන්න නිසා අද විශේෂ ොතුරු ගොඩත් ගොඩා ඇෙනවා කැනෙඩියාව පැත්තට යන්නට හදන්නේ මේ කැනෙඩියනු සික්්නායකෙකුගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියාවට චෝදනා එල්ල කරලා තිබෙනවා කෙනෙඩයානු අගමැති ජස්තින්ටඩෝ විසින් අපි මේ කැන කතා කරම් ප්‍රසා ඕ දැ මේකත් එක්තරකාරෙක බරපතල අන්තර්ජාතික ගැටලුවක් පෞට් පත්වෙන සිද්ධියක් ලෙස හවා දක්වන්න පුළුවන් කැනඩාව ඉන්දියාවට රිජුව චෝදනා කිරීම. දැ මෙරෙන්දී පහුගිය ජූනිමාසෙ දහ අටවැනිදා. කැනඩාවේ ජීවත්වච්ච ඉන්දිය ශෙක්ජාතික නායකයෙකු ඝාතනය කරුණු ලබනවා මේ කොළොම්බියාහි, කැනඩාව බ්‍රිටිස්් කොළොම්බියාහි, මේ වෙඩි තක් වැඩි බා ගාතනයක් සිදක නො සික් ආගමික ස්ථානයක් ඉදිරි පිඩි තමයි මේ ඝාතනය සිද්ධ වෙන්න. එතකොට මේ ඝාතනයක් සමඟ කැරඩාවේ ජීවත්වෙන මේ සිං්ජාතිකයන් ශාල වශයෙන් කම්පාවට පත් වනා උන් මේ පාරටාව මේකට මකද දැන් අපි දන්නවා ඉන්දියාවේ සික් බෙදුම්වාදී ප්‍රශ්නයක් තිබුණ ඔය පංජා ප්‍රාන්තයක න්ද්‍රකර ගනිමින්. ඔ ඒ ප්‍රශ්නය ප්‍රතිපඵලයක් විදයට තමයික්දසුම්න්සය අසු හතරාව රද්ධෙදී හිටපු ඉන්දිය අගමැතින ඉන්දිරාගාන් දිගහතනය කරන්න ඇගේ ශික්ජාතික ආධර්ග මේ ආරක්ෂකයන් විසින් ප්‍රධානම මූලාශ්‍රය විදිහයට මේ අර්බුදය තමයි දකින්නේ තවත් විවිධ හේතු සඳහන් වෙනෝ කොහොමුණත් ශික් ජාතික ප්‍රශ්නය තමයි ඒ එක මූලක ප්‍රපාංචය විදිර සැලකෙන් තැන් ඒ ඒට සම්බන්ධ ඒ කාලිදාල් පක්ෂය සහ ඔය දැන් ඉන්දියාව තුළේ වදුවාදි ව්‍යාපාරි දුරුවල වෙලා ගියත් ඔ බටහිර ලෝකය තුළ මේක ක්‍රියාත්මක වෙනවා මේ විවිධ සංවිධාන ඉන්නවා මේ ඉන්දිය දැන් ඇතර්ම සික්පැසිියන්ගේ ක්‍රිය කලාපේ දක් හුන් දැඩිඉදිය විරෝධයකන් පෙළන බව संान करන්න पूුව कैनडाववाගේ प्रदेश में मेंक््रियाकाररिवයට तोैन बहुत प न ंकावित अंतवादी में बेदुंवादी 10स තියन डायसपोरा सा माज केन बहुत तर ह कैन डाव जीवत्तना साह उन इताम बलपम कारी तैनक किन ंसा तයි ैडाव හමदाम जेनोसाइडवाගේ प्रकाश में निकुद करන්නේ में लांकावि प्र්‍රश्්නය संबदध्य මෙते दित तो आगे तात््य तीन कोහम्नामे है කැනඩාව චෝදනා කර ඉන්දියාව බුද්ධියංශ මෙහවුමත් මගින් මේ පුද්ගලය ාතනය කලා කියලා ඉන්දිය රජයේ මේ සම්බන්ධයෙන් තම නිල ප්‍රතිචා රැක්ල බාදිය නෑම නමුත් කලින් අවස්ථාවල ඉන්දියාව මේක ප්‍රතික්ෂේප කර තිබනා ඉන්දියාව මේක සම්බන්ධයක් න ගතන සම්බන්ධයක් නැ කියලා.තක ැම් මේ ස්තත්වයක්ත්තෙක් ඉදියාව සහ කැනඩාවතර රාජතාන්ත්‍රක අර්බුද්ධයක් ඉිතා බර්පතල් රාජතාන්ත්‍රික අර්බුධයක් නිර්මාණයවෙමින් තිබෙනවාදැම්මතෙන්ද ඉන්දියාව දැනුන්දීර තියෙනවා මේ සිිංජාතික කණ්ඩායමල විරෝධය හමුවේ. ඉන්දයාාවේ ඉන්දියාවට ලැදිි පිරිස් ඉන්දිය රාජතාත්‍රිකය නාරක්ෂ කරන්න කැණඩ රජය ප්‍රියවරගතයුතුයි කියලා මොකද ඉතාම දැඩි බෙදුවාදී ස්වරූපයක් මේ වගේම ප්‍රචන්්ඩකාරී ස්වරූපයක් මේ ගාතනයක් සමග නිර්මාණය වෙලා තිංසාට පි දැක්ක ඉන්දිය දජය පවා පාගාධමමින් මේ කණ්ඩායම් දැඩිබදධාරි ශික්ණඩායම් හැසරෙනවා ඉදැ කැනඩා රජය මේ වෙන කොට දැ ඔවුන් මෙවැනි තත්ත්ව ඇති කැණඩා රජය ඒ ස්වරූපයවිඩා තින ඔවුන් අර විරෝත්තා කණ්ඩායම්මල පැත්ත නිරන්තරයෙන් ගැනීම තියනිසා කැනඩාවට වර්තමානයේ ලොකු රජතර ගැටලුවට මුුණ දෙ සිද්ධවෙලා තියන ඉන්දිය රජය සමඟග ගැටලුව කඇතිකර ගැනීම කැනඩාවට පහසුවෙන් නෑමකද අපි දන්න ඉන්දියාව ඉතාම ප්‍රබල ආර්ථික බලවතෙක්ති වගේම ලඳටයුතුගේ දේවල් ොලද කැනඩා සමග ලොකු අර්බුදකාරිී තත්වයකට යෑමට ඉටකට තියෙනවා කියලා. කාරණා කහි පයක් තිබුණන හැබැයි කාල වෙලාව මෙතක අමාර කරකරමේ රුසිාව සහචීනය ඇත ආරක්ෂක සබත් සබලාව ගැන සගතා කර නමුත් අපිට කාලේ හරස් වෙලා තියෙනවා. වෙයි වැඩිඉඩක් ගන්න වනා ඇත්තට මද මේ සාකච්ඡා කරන්න තොරතුරු බොම ිචේ අප ඉදිරිී වැඩ ්‍රහන් ඉදිරිීතො තුරුදගේන්න බලාපොතු ව. හ හ ද හ තුරු ස ද දා ත් වි ලේෂ ්‍ර හත් හම ි ඔබ හන් සමග යනවා හට දස හමේ ලා පොත්තු ඇ. යි ව.